නොනව හිනා වෙන්නේ මන් නෝනට බොරුවක් කියනවා කියලා හිතාගෙනද ඈ බොරු නෙවෙයි නෝනේ ඇත්ත ඒ අතුර තියෙන දැන් අංජනා නෝනා ළඟ අංජනා නෝනායි නන්දි බාලයයි දැන් යාළුයි එකතු වෙලා වැඩ කරන්න යන්නේ ආද නෝනා නන්දි බාලට මේ නිදානේ ගන්න සිදුව ඕන වුණත් මිනිහා දන්නවා ඒක කරන්න බෑ කියලා ඒක තමයි අංජනා නෝනාත් එක්ක එකතු වෙලා තියෙන්නේ ඔය අංජනා නෝනා බොරු යාළුකම් දාන් ඉන්නේ හොඳකට නන් නෙවෙයි. අන්න ඒ නිසා සිතු බේබිව පරිස්සම් කරගන්න. හාද? මලී ඉන්න කාලෙවත් සිදුත් එක කතා කරන්න එපා කියලා මට තහංචි දැම්මේ නෑ. යක්කෝ බලපංකෝ. හා. ඒ මලී ඉන්න කාලේ මලිත් එක්ක දාපු සෙල්ලම් ඔහෙට මාත් එක්ක කරන්න බෑ. හරි. දැන් උඹ කියන්නේ මගේදි මට සිදු හම්බුනොත් ඌත් එක්ක කතා කරන්න බෑ. බෑ. බෑ තමයි. කතා කරන්න තහනම්. උඹ කවුද මට නීති දාන්න? අනිත් එක සිදු උඹේ කවුද? කම් මතක තියාගනින්. මල්ලි රට ගියාට පස්සේ මල්ලි උඹ ඒ ගෙදරට අරන් ගියේ වැඩකාරකමට ඈ වැඩකාරි විදියට ඉඳපන් මේ අනිත් එක මතක තියාගනි මල්ලි කියන්නේ මගේ නෑනා සිදු කියන්නේ කවුද බෑන බොල මේ නන්දිපාල ඒ නෑකන් ඉවර වුණේ මුදුනාගල ඉන්න කාලේ අනිත් එක ඔහෙ කරපු ජරා වැඩවලට මල්ලි තවත් ඔහෙත් එක නෑකන් තියාගෙන ඉඳීද අනිත් එක එකක් හොඳට මතක තියාගන්නවා ඔහේ ඔහෙගේ අප්පච්චි මලිලට කරපු දේවල් මට අමතක නෑ. ඒව අපේ ප්‍රශ්න. උඹේ වැඩක් උඹ බලාගනි. ඒ වුණාට මලී දැන් ලංකාවේ නෑනේ. ඔහෙට විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවනම් විසඳගන්නවා මාත් එක්ක. ඩිංගිරි අම්මට බැරි වෙච්ච. මලීට බැරි වෙච්ච. උඹ කවුද බම් මට? අනේ මේ අර ගෙදර වැඩක් බලාගෙන තියෙන දේක් කරගෙන පවු නොදී ඉඳපන්. මොකද ඇදිච්ච ලෙඩේ ඈ? ඩිංගිරි නැන්දටත් බැරි වුණා මලීටත් බැරි වුණා. ඒ මිනිස්සු ඔහෙට අනුකම්පා කරපු නිසා නන්දිපාල එකක් මතක තියාගන්නවා ඒ මිනිස්සු ඔහෙට අනුකම්පා කරාට මම අනුකම්පා කරන්නේ උඹ මට මොනවා කරන්නද මොනවා කරන්නද මේ නන්දිපාල එකක් හොඳට මතක තියාගන්නවා ආපහු සිදුට මොකක් හරි කරදරයක් කරන්න આવොත් මම ඔහෙව අතාරින්නේ නෙප්පාල යම්බන් යන්න මං උක්කව ගුරුනාසගේ පුතා නන්දිපාල ගුරුනාසේ එක මතක තියාගනි මාරු නන්දිපාල ගුරුන්නාන්ස අනේ උඹයි මමයි දන්න ගුරුකම් මහලු කුක්කුව ගුරුන්නාන්සේගේ පුතා බොල කුක්කුව ගුරුන්නාන්සේගේ පුතා තමයි ඇයි හරි ඉතින් මම නෑ කිව්වේ නෑනේ ඒ වුණාට ඔය උක්කුව මාමගේ ගුරුකම් දිහා බලාගෙන තනි කර කරේ බොරු උඹ එහෙමද හිතන් ඉන්නේ එහෙනම් බලාගන් නන්දිපාල ගුරුන්නාන්සේගේ ගුරුකම්
අක්කේ අද පිරිවෙන්න වැඩි නැද්ද අද පිරිවෙන්න යන්න බෑනේ ඒ මොකද මං ලෙඩ වුණානේ ලෙඩ වුණා ඔය කියන්නේ බොරු කොහොමද ලෙඩ පාටක් පේන්නේ නැහනේ ඔව් පේන්නේ නැහැ ඔව් බඩනේ රිදෙන්නේ බඩ රිදෙනවද දේ ගොඩාක් රිදුණා අපෝ අපෝ මං නම් ආයි චූටි පොඩි හාමුදුරන්ට මුකුත්ම ගෙනත් දෙන්නේ නැහැ ගෙනත් දෙන්නේ නැහැ අනේ ඇයියේ ගෙනත් දෙන්නේ කොහමද ඒවා මේවා වළඳලා පොඩි හාමුදුරේ රෙඩ වුණාම මටත් දුකයි බඩ රිදුණු උදේනේ අක්කේ දැන් මට හොඳයි නේ නාද පෙර පෙර පැහිලාද නෑ නෑ ඉදිලා ඒත් ඉතින් දෙන්නේ කොහමද ආයෙත් බඩර දුනොත් ඉතින් දැන් හොඳයිනේ අන්න රාහුල හම්දුර වඩිනවා මේක පස්සේ වළඳන ගයිනි පන්සල්ට ආවේ පොඩි හාමුදුරු බලල යන්නද? පොඩි හාමුදුරුව බලල යන නෙමෙයි රාහුල හාමුදුරුවනේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න. මා මුණ ගැහෙන්න? එහෙමයි. ඔබ වහන්සේගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙයි. උදව්වක්? පැවිද්දන් හැටියට ගිහියන්ට අපිට කරන්න පුළුවන් උදව් සීමිතයි ගයිනි. කියන්න කරන්න පුළුවන් දෙයක් නම් මම කරන්න. අනේ හාමුදුරුවනේ රංග අයියා මේ ගමෙන් යනවා. රංග ගමෙන් යනවා? එහෙමයි. රංගගේ ජීවිතය ගැන යම්කිසි තීරණයක් ගන්න ඇති. රංගයි ඉන්නේ හිතේ කේන්තියෙන් එයා ගැනම. මේ ගමෙන් යන්නේ කොහේ හරි ගිහින් රස්සාවක් කරන්න කියලා හිතාගෙන. ඒත් එයා මේ ගමෙන් ගියොත් ආයෙත් අර පරණ තත්ත්වෙටම වැටේ. හරි දේ දැන දැන වැරදි පාර යනවා නම් අපිට මේ පුජ්‍යලයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ වුණාට රංගයයට හැම වෙන්න දෙන්න බෑ රාහුල හාමුදුරුවනේ. මට උදව් කරන්න. කොහොමද මම ගයිනට උදව් කරන්න? රංගයය කොච්චර මුරණ්ඩුද කියන්නේ රාහුල හාමුදුරුවෝ දන්නවනේ. අපි කියන කිසිම දෙයක් රංගයය අහන්නේ. ගයිනෝය නොකියා කියන්නේ රංග මං කියන දේ අහනවා කියන එක නේද? ඔව් හාමුදුරුවනේ. ඔබ වහන්සේ රංගයයට කතා කරන්න. මම මොනවද රංගට කතා කරන්න ඕන ගයිනි? මේ ගමෙන් යන්න එපා කියන්න. මේ ගමේ ඉඳන් දියුණු වෙන්න පුළුවන් කියන්න. ආයෙත් වැටි පාට වැටෙන්න එපා කියන්න හාමුදුරුවනේ. හොඳයි. ඔය කියන ඔක්කොම මම රංගට කිව්වා කියමුකෝ. ඒත් රංගගේ තීරණේ ඒකනම්. ඔබ වහන්සේගේ වචන පිටේ රංගයි යන්නේ නැහැ හාමුදුරුවනේ. කොහොම හරි රංගය මේ ගමෙන් අනේක වළක්වලා දෙන්න. මට රංගට අවවාද කරන්න පුළුවන්. මට රංගට කල යුත්තේ නොකල යුත්තේ බෙදලා වෙන් කරලා කියලා දෙන්නත් පුළුවන්. හැබැයි මට එක දෙයක් කරන්න බෑ. ඒ මොකද්ද හාමුදුරුවනේ? මං කියන පාරේ අනේක රංගගේ වැඩක්. මට රංගව ඒ පාරේ බලෙන් දක්කගෙන යන්න බෑ. ඒක මගේ රාජකාරිය නෙවෙයි. ඔබ වහන්සේ රංගයට අවවාද කරන්නකෝ. මන් දන්නවා. රංගයට ඔබ වහන්සේගේ වචනට පිටුපාන්න බෑ. අපි බලමු ගයිනි. රංග දැනගන්න ඕනි රංගගේ ජීවිතය ගැන තීරණයක් ගන්න. අපිට පුළුවන් ආශිර්වාද කරන්නයි මඟ පෙන්වන්නයි විතරයි.
එකට ලුණු ඇති වෙයිද දන්න මුතු පුංචි මියා කොහෙ ගිහින් දන්නේ ආ මම මේ පුංචිව හැමතැනම හොයනවා මේකට ලුණු ඇද්ද කියලා බලන්න ඇයි තේන්නේ හොඳට මොකෝ මේ මූණ රතු වෙලා මේ නෑ එළි පුදුම අවුවන්නේ තියෙන්නේ මේ මේ ප්ලාස්ටික් බඩුව කරන මිනිස්සෙක් ගියා මං ඒ මිනිස්සව බලන්න ගියා කොහෙන් ගත්ත බඩු අයියෝ මං යනකොට ගිහිල්ලා මුතු පුංචි මොකද මේ ඔය කොහෙද ගියේ ඇයි දරුව මං කිව්වේ නේ මුතුපුංචි කොහරි වැටුණාද? ඇයි එහෙම අන්නේ? මේ ඇඟේ වැලිනේ. වැලි? ඔව්. මට ඇත්ත කියන්නේ මොකද උනේ? මේ මට නන්දිපාලව හම්බුණා. කොහෙදද? ඔය දැන් මේ පැත්තෙන් ගියේ. හොර බලලෙක් වගේ මේ පැත්ත බල බල. මුතු පුංචි නැති ප්‍රශ්න ඇති කරගන්න හදන්නේ. මිනිස්සුෙකුට අපේ ගේ ඉස්සරහින් යන තහනමක් නැහනේ. ඕන මිනිස්සෙක්ට පුතේ මෙතනින් යන්න පුළුවන්. ඒ වුණාට ඔය මිනිස්සයා මෙතනින් යන්නේ හොඳකට නෙමෙයි. අනේ මන් දන්නේ මුතු පුංචි මොනවා කරගන්න හදනවද කියලා. පුතේ මට ඔය දෙන්න ගැන බයයි. හරි දැන් නන්දිපාල හම්බෙලා මොනවද කිව්වේ? මං යට කියන්න ඕන ටික කිව්වා. හරිදී මොනවද කිව්වේ පුතේ මං ආපහු මොනම විදිහකින්වත් මල්ලිට කරදරයක් වෙන්න දෙන්නේ විශේෂයෙන් ওই මිනිහට එතකොට නන්දිපාල මොනවද කිව්වේ එහෙනම් බලාගන් නන්දිපාල ගුරුනාන්සේගේ ගුරුකම් තුපුංචි එතකොට ඇයි මේ ඇඟේ වැලි? එයා හිතනවා ඇති. එයා මතුරුල වැලි ගැහුවම මම බය වෙයි කියලා. අනේ එයාගේ මැතිරිල්ල. පුතේ, ඕගොල්ලෝ බය වෙන්න එපා. මම මේ ප්‍රශ්න ඇති කරගන්න හදනවා නෙමෙයි. වෙන්න තියෙන ප්‍රශ්න වලක්ව ගන්න හදනවා. කරලා මට තව කැඳ කෝප්පයක් අරන් එන්න. උද වෙලාවට මං ඩිංගිත්තක් වැඩිපුර හැදී. ඒක ඉතින් පොඩි උන්නාන්සලා දෙන්නට. ඉතින් වෙන එකක් නැහැ මයි. සමාවෙන්න අපේ හාමුදුරුවනේ අපි අස් කරන්න.
මම මුකුත් කිව්වේ නෑනේ සෝරත. හීම් බබා අස්කරාවි. එහෙමයි. මම බොල් මුඩු කෑල්ලක් දෙකක් හොයාගෙන එන්නම්. දැන් අපරාධය කියලා කියන්න එපා. ඒ ගැන හිතන්න තිබුණේ ඔය දේ වෙන්න කලින්. වැරද්දක් වෙන එක වළක්ව ගන්න එක තමයි හොඳම දේ. තේරුණාද? නන්දිපාලට යතුරු වුණ නිසා අංජනාට කතා කරලා හවුල නිදාන ගන්න. අංජනා හා කියලා. ඔයා කිව්වනක් මිනිස්සු ගැන හිතන් ඉන්න විදිය සමහර විට වර්ධිනවා කියලා. ඒ වුණාට මට නම් වර්ධින්නේ නැහැ. මොකද මං කෙනෙක් ගැන තීරණය කරන්නේ ගොඩක් හිතලා බලලා.